තමානී වන තරමටම ඇදහිල්ලේ ප්‍රතිඵලය අපිට ජීවිතයෙන් අත්දකින්නට පුළුවන්. අද දැවසි කතා කරන්නේ ජෙසුස් වහන්සේව පුදුමාාකාරය විදිහට විශ්වාස කරපු එක් විජාතිකයගේ කතාවක් ගැන. අපිට මේ කතාව හම්බෙනව ලෝක්තුමාගේ සවිශේෂය වගේම මතයඋතුමාගේ සහ ජොහන්තුමාගේ සවිශේෂවල. ජහන්තුමාගේ සවිශේෂයට අනුවනම් අපි කතා කරන්නේ මේ ශතාධිපතියාගේම පුතා ගැන. නමුත් ලූපතුමාගේ සහ මතයවුතුමාගේ සවිශේෂවලට අනුව, අභි කතා කරන්න මේ ශතාධිපතියා ආදරේ කරපු සේවකේ ගැන රෝගයට පත්තිච්ච. කතන්දරේ මෙන්න මේ වගේ. ජේසු කපරනාමුවට යනකොට කපරනාමුව ඉන්න ශතාධිපතියා. ඔහු අඳුරණ ජුදා ප්‍රජාමූලෙකින්ව ජේසු වෙතට එවනවා. දැන් කෞුද මේ ශතාධිපතියෙක් කියන්නේ ශතාධිපතියෙක් කියන්නේ සිය දෙනෙක්ට ශතකයකට ශතකය කියන වචනයගන්න ශතාධිපතියා සිය දෙනෙක්ට අධිපති වුණු කෙනෙක්. කරු සිය දෙෙනෙක්ටද රෝම සොල්දාදුව සිය දෙනෙක්ට අධිපති වුණු කෙනෙක්. ඔහු තමයි රෝම එක් බල ඇනියක නායකත්වය හොබෝපු චරිතය ඔහුට ලොකුබලයක් තිබ්බ එවන් වූ ශතාධිපතයින් එක්ෙක් නුවර පාලනය කරන්නට රෝම අධිරාජ්‍ය විසින් දම යොදා තිබ්බුණා එතකොට මේ කියන්නාව ශතාධිපතියා තමයි කපරණාවුම කියන නගරය තුළ පාලන කටයුතු සිදු කරේ. ඔහු ජුතා ජාතිත් එක්ක බොහොම සමීප කිට්ටු සබඳතා දක්පුපු කෙනෙක් විදිහටයි සුභාරංචියය අපිට පෙන්නුම් කරන්නේ. ඒ නිසා වෙටනට ඇති ඔහු කපරණාවුමේ මේ ජුතා ජාතීන් වෙනුවෙන් ධර්මශාලාව ඔහුගේ වියදමින් ඔහු ඉදි කරලා දෙන්නේ. මේ තියෙන සමීප සම්බන්ධතාවේ නිසා, ො මො ඉතාමත් ආදරය කරපු සේවකයක්, ඉතාමත් මරණාසන්න විදිහට ලෙඩවෙලා ඉන්නකොට. ජේසු තම නුවරට ඇතුල්ලුුණ කියලා හිතලා මොහුතීරණය කරනවා. ජෙසුස් වහන්සේගේ පිහිට පිළිසරණය, මේ සේවකයා වෙනුවෙන් ඉල්ලන්නට. නමු ඔහුට හිතක් නැහැ මේ පුද්ගලය මේ දිවසිවරයාව, මේ ජුදා. ආගමික ගුරුවරයාාව හම්වෙෙන්න්නට. එනිසා විජාතිකයෙක් විදිහට ඔහු ඉස්සරහට එන්න නැතුව ඔහුගේ සමීප ජුදා මිතුරන් ප්‍රජාමූලකයින්ව ජේසුවෙතට යවනවා තම සේවකයා වෙනුවෙන් පිහිටක් පිළිසරණක් පතාගෙන. මේ ජුදාමූලිකයින් ජේසුට හරි පුදුමාකාර විදියට මේ පුද්ගලයා ගැන කියවා. ඔබගෙන් ඒවරය ලබන්නට ඔහු සුදුස්සෙකි ඔහු අපේ ජාතියට හිත ඇති කෙනෙකි. තවද අපේ ධර්මශාලාව තනාදුන්නෙත් ඔයි කියලා මෙ මිනිස්සු ජේසුට කියනවා. සාමාන්‍යෙන් ජුදා ජනතාව අතර රෝමාණු සොල්දාදුවන් අප්‍රසාදයටයි පත් වනේ. පිල්ලිකුලටයි ලක්කුණේ. නමුත් ඒ අතර, මේ පුද්ගලයා ප්‍රසාදය හිමි කරගත් පුද්ගලයක් විදිහට අපිට හම් වෙනවා. ඉතින් ජේසු කවුරු කොහොම උන්වහන්සේ වෙතට ආවත් උන්වහන්සේගේ සුපුරුදු ලීලාවෙන්, මේ පුද්ගලයාට උදව් කරන්න කියලා හිතාගෙන. මේ ප්‍රජාමෝල්කින්ට කියනවා. හොඳයි. අපි යමු අපි ගිහිල්ලා. මේ පුද්ගලයාට උදව්කරමු, එස්සේවකයාව සුවකරමු කියලා, මෙන්න ශතාධිපතියාගේ ගෙදරට යන්නට උන්වහන්සේ ගමන් ආරම්භ කරනවා. මේ පුවත ශතාධිපතියාට දැනගන්නට ලැබෙනවා. අන්න ජෙසුස් වහන්සේ ඔබගේ නිවසට පැමිණෙනවා කියලා. දැන් ශතාධිපතියා දැනගෙන සිටින්නට ඇති. ුදා ජනතාව විජාතිකන්ව දැකපුවාකාරය. ඔවුන් කොහොමද විජාතකන්ට සැලකව කියලා ජුදා ජනතාව. ඔවුන් බොහොම දුරස්ත මට්ටමකින් තමයි තියා ගෙන ටිය. එතකොට මේ පුද්ගලයාට හිතෙන් ටඇති මේ පුද්ගලයා එච්චර වටින්නේ නෑ ජුදා නායකේ කාගමික නායකෙක්ව තමන්ගේ ගෙදටගෙනනාාගන්නට කියලා. එනිසා ඔහු ජේසුව එතට නැවත පනිවිලකරුවන්නය වනවා. ස්වාමිනි? බ ගේ ෙදට එන්නට එපා මොකද ඒ තරම් මටින්නේ නැහැ. මගේ ගෙදට ඔබ එන්ට තරම් මම වටින්නේ නැැ. ඒ නිසා ඔබ මගේ ගෙදටට එන්න වූමනා නැහැ. හැබැයි ඔය ඉන්න තැන ඉදම් ඔබ එක වචනයක් කියන්න. ඔබේ වචනයක් දෙන්න. ඒ වචනය ගෙදර ඉන්න මගේ සේවකයාව සෝපත් කරයි කියලා. ඔහු එහෙම කියලා, ජේසුට මේ පණවිට කාරය නතින් මුහු ජේසුට මේ පණවිඩෙත් යවනවා. මොකද අනක බලය මම දන්නවා. මමත් අන දෙන කෙනෙක්. මගේ යටතේත් සොල්දාදෝ සිය දෙනෙක්කන්නවා. මම එක්කෙනෙට්ට අතන්ට යන්න කිවවා මෙයා එතන්ට එයනවා. මෙතන් ටෙෙන්න කිවවා මෙයා මෙතන්ට එෙනවා. අරග ගෙන්න්න කිව්වා මෙයා ඒක ගෙනත් දෙවා. මම කියනදේ ඔවුන් කරනවා. එනිසා මම විශ්වාස කරනවා. ඔබේ වචනයට බලයක් තියෙනවා කියලා ඔබ ඔතන ඉදාං කියන්න එහෙම කියනකොට ගෙදරඉන්න මගේ නිවස ඉන්න මගේ ආදරණය සේවකයා සුවපත්වේවි කියලා. ජේසුස් වහන්සේ මේ වචනගැන පුදුම වනා කියලා ලූක්තුමා අපිට කියනවා. උන් වහන්සේගේම වචන වලින් මුළු ඊශ්‍රල් ජනතාව අතරවත් මෙතරම් මහා ඇදහිල්ලක් මා දැකනැතැයි නුබලාට කියමි කියලා ඔවුන් එක්ක ගමන්ගත්ත ඔහුගේ ශ්‍රාවකයින්ට අනිත් ජනතාවට ඇහෙන්නට ජේසු කිව්වා කියලා. ලූපතුමා අපිට කියනවා. කතා වවසානයේ අප තැනගන්නට ලැබෙනවා. ශතාධිපතියාගේ පනිවිඩ කාරයෝ ජේසුව මනගැහිලා නැවත එනකොටත් මේ. ශතාතිිපතියාගේ සේවකයා සුවපත්වෙලා හිටිය කියලා. ඒශ්‍රයාල් ජනහාාව අතරවත් නොදැකපු ශ්‍රද්ධාවක් ඇදහිල්ලක් ජේසුස්වහන්සේ දැකපු විජාතික බලවත් පුද්ගලයෙක් විදිහට මේ ශතාධිපදයාගේ කතාව අපිට සුවිශේෂය තුළ මුණගැසෙන්නේ අන්න ඒ ආකාරයටයි. ට කලින් ඇහුුවේ නිකම්ම නිකම් කතාවක් නෙවෙයි මේ සිද්ධියයක් ජෙසුස් වහන්සේ කපරණාවමට පිවිසිලා කපරණාවම ඇවිදින කොට එහි හිටපු ශතාධිපදිෙක් තමයි ජෙසුස් වහන්සයට පණිවිඩයක් වන්නේ ඔහුගේ සේවකයගේ ඇතේ එන්නට කිය සේවකය ඇවිල්ලා මේ ප පනිවිඩය අරගෙන ඇවිල්ල චේෂටහ මේ ශතාධිපතිය ගැන ප්‍රසන්නව කතා කරනවා බුමාදරයෙන් කතා කරනවා මේ ශතාධිපතියාගේ කැපවීම ගැන මේ ශතාාධිපතියා වෙන ජාතිකය කුණත් තමන්ට ඊශ්‍රයිල්වරුන්ට දක්වන්නා වූ ලැදියාව ගැන ජෙස්වාන්සට ඇතිවෙන්නේ හරි ලස්සන පැහැදීම මේ පැහැදීමත් එක්ක තමයි ජෙසුස් වහන්සේ තීරණය කරන්නේ මං මේ ශතාධිපතිාව මුණ ගැහැන්ට එයාගේ ගෙදරට යනවා ගිල් ලයාගේ මෙකරු වග මම සුව කරනවා කියලා. මේ අතරතුර තමයි ශතාධිපතියට අරංචි වෙන්නේ අපි දකිනවා ඇවිල්ලා ශතාධිපති බොහොම බයාදු ගතියෙන් ජෙුස් වහන්සේ අවියස හිස පහත් කරලා නැමිලා ඔබව වහන්සේ මගේ ගෘහයට එන්නට තරම් මම වටන්නේ නැහැ වශනයක් කියන්න එතකොට එක එහෙම සිද්ධ වෙනවා මොකද මටත් මෙහෙකරුවු ඉන්නවා එනිසා මම ඒද අද්දකිනෝ කියන කාරණාව කියන්නේ ජෙසු වහන්සේ බොහෝ පැහැදිලිව කියන කතාවත් අපි ඇහ්වා ප්‍රමාන්තයනි තන් මෙතනදී ඇදෙහිල්ලේ තවත් එක්තරා ලස්සන පැත්තක් අපිට විද්‍යාමාන වෙනවා. එඇත්නක් ප්‍රකාශ වෙනවා එමිනිදන් ඉස්මතු වෙනවා. ඇදහිල්ල තුළ පුද්ගලයේ ක්‍රයාාත්මක වෙනකොට ඒ ඇදහිල්ලත් එක්ක ඒ ඇදහිල්ල තවත් තීවරවෙෙන්ඩ ඒ ඇදහිල්ල තවත් ශක්තිමත් වෙන්ඩ ඒ ඇදහිල්ල තව තවත් ඒ විශ්වාසය තවතවත් ප්‍රතිඵල සහගත තත්ත්වයකට පත්වෙන්නට අවශ්‍ය කරන තවත් එක් ගුණාංගයක් අවිට බොහුන් පැහැදිලිව ශසාාධිපතියාගේ ජීවිතයේ විද්‍යාමාන වෙනවා පේන්්ඩ තියෙනවා. මොකදදමි. අපි දකිනවා ශතාාධිපතියට තිබුරු ලස්සනමද ලස්සනම ආකල්පය තමයි ඔහු හැම මොහොතකම වගේ. ඔහුගේ ජීවිතයේ ස්වාමීතවය දියයුතු අයට ඒ ස්වාමීත්වය දෙන්නට දෙපාරක් හිතුවේ නෑ මේ සිද්ධිය අපිට බොහොම පැදිලිව ඔුගේ ශාධිපතියට කියන්නේ කව්ති කිය ඔබට බොහොම ලස්සනට පැහැදිලි වුනාා පැහැදිලි කලා එකඇන්නේ සොල්දාදුවන් සීයක් භාරව කටයුතු කරන කෙනෙක් ශතකයක් කියන එක මේ ශතාධිපතියක් කියන්නේ. එතකොට මේ එයාගේ මේ තනතුරට තත්ත්වයට මේ ඉහලට එන්නට ඔහුගේ ලෝයල්ට එක එහමනත්තං පක්ෂපාතීත්වය තමයි හේතුවෙන්නේ. ඒ පක්ෂපාතීත්වේ බොම නිහතමානී ගුණයක් එක් එන්නේ. එතකොට මේ ශතාධිපතිය තුළ තිබුණා වූ නිහතමානී ගුණය ඔහුව, පියවර පියවරෙන් පියවර ඉහලට අර්ගෙන යනවා. එක හරිම ඇත්ත ජෙසස් වහන්සෙත් විවිධ තැන්වල කියලා තියෙනවා බොහම පැදිිව අපි දන්නවා අන්තමයෝ ප්‍රමයෝදධ ප්‍රථමෝ වන්තමියෝද වෙනවයි කියලා ඒ කතා කර නිහතමානීත්වය ගැනඒ වගේම ජෙසස් වහන්සේ කියනවා ඔබ මේ කුඩා දරුවන්මෙන් කෙනෙක් වනේ නැත්තං ඔබ ස්වර්ගයට පිවිස නනෑ කියලා ඒ කතා කරන්නත් නහතමානීත්වය ගැන ඒවගේ වල්න්න බිල්ටියක ගැන. එතකොට ඒවගේ අපි දකිනවා ජෙසු වහන්සේ තවත් තැන කියනවා ඔබ තැනකට ගම අසුන්ගන්නට ගියාම උත්සවේකට ගියාම ඔබෝට ආරාධනා කරපුම ගෙල්ල පලවිනිම පුටුවේ ඉඳගන්නට එපා ඔබගේ අන්තම පුට ඉඳ ගන්න කියල චි වහන්සේ එ හෙමත් කියනවා. එතකොට මේ නහතමානීත්වය ජීවිතයේ අපිට ගොඩාක් දේවල් අපිට හම්බ කරලා දෙෙනවා ප්‍රේවාන්තය. අපි හම්බ කරගණ්ඩ ඔන්නෑ. අපිට මේක හම්බ කරලා දෙෙනවා. එකන්නේ අපි ජීවිතයේ නිහතමානී වෙන්ඩ වඩ වෙන්ඩ අපේ ජීවිතයේ අපිට ඉහලයන්ඩ තියෙන අවස්ථාව ප්‍රතිශතය අවකාශය අපිට වැඩි වෙනවා. අපිට මේක තේරෙන්නේ නෑ උඩඟගු වෙනකොට ආඩම්බර වෙනකොට ඔලු උදුම්මවා ගන්නකොට උද්දක්ෂ වෙනකොට අපිට දේවල් නැති වෙනවා. එතකොට අපිට අහිමි වෙන දේවල් වැඩී ලැබෙන දේවල් වලට වඩා ප්‍රමාතිමි. මට හරිසු විශේෂ ර් දෙයක් මොන ගැහෙනවා නම කියැන්නට අවශ්‍යනෑ කෙල හිතෙනවා. හරිම එයා එච්චර උස නැහැ නමුත් ටිකක් සල්ලි තියන කෙනෙ එයාගේ කියලා එයා ව්‍යාපාර කීපයක් කරනවා එයාට යන්ඩ ප්‍රාඩුව එකක් තියෙනවා ඉතිං ගෙදරවාහන දෙකතුරක් තියෙනවා නොමුත් එත් එෙක්ක මට දවසක් ගමනක් යන්්ඩ වෙනවා එයාගේ ස්ථානයක් ආශීර්වාද කරන්නට මම ඉතින් මේ ඔහු එ එක යනවා හරම සුහදව පරිම ආදරණීය චරිතයක් හැටියර තමයි මං ාවව දකින්නේ. එයා මාතෙක්ක කතාබාහ කරනවා නිකං කොර කලිසිමක් ඇඳගෙන සැරප දෙ එකකක් දාගෙන නිකං ටීශට් එකක් දාගෙන තමයි යාාව මාතෙක යන් ඉතින්දැන් යනව ඒස්ථානයට ගිහිල්ලා එතන සේවකව පිරිසක්කින්නවා. ඉතින් මම ගිහිල්ලා කතා කරලා බලලා ආශිර්වාද කරලා මේ ඔක්කම කරලා මම එනකොට දකිනවා මමත්තට ගිහිල්ල ස්ථානය වටේ ගිහිල්ල එනකොට මම දකිනවා. එයා එයාගේ සේවයො සේවකයොත් එක්ක ඉඳගෙන සේවකය වයේ ල තිබුණු කෑම ටිකක් පිගානකට බෙදාගෙන යාගේ සේවකයොත් එක්ක ඉඳගෙන එයා කෑම කනවා. තමන්ගේ හාම්පුතා ඒ සේවකයොත් එක්ක ඉඳගෙන කෑම කනවා. එක හරි දුලබ දර්ශනයක් මටහරි පුදුම හිතුනා. චර පහසත් මනුස්සයක් මෙචර වත්කම් තියන මෙචර මේ දේවල්වට අයිතිය තියෙන මේ මනුස්සයා මෙම කොට කලිසමක් ඇඳගෙන රවර සැරපපු දෙකක් දාගෙන නිකම්ම නිකන් ෆිෂ් එකක් දාගෙන හිනා වෙලා විහිළු කරකර තමන්ගේ සේවකෑන් සමඟ ඉඳගෙන ඒගල්ලු ඔයපු දයින්ම අරගෙන කෑම කනවා. මේ මනුස්්‍යදියා බලපොම මටන් කම්ම හිතනා මේමනුස්සයාගේ ජීවිතයේ මේ තත්ත්වයට එන්නට එයාට හම්බ කරල දුන්නේෙ කවුද නිතමා නීත්වය. ඇගේ සිම්පලිසිටිය එක. එයා තුල තිබුණු මේ සරල බව. ඇ ජීතයයටට ගොඩා කම්බ කරල දී ලතියෙනවා. එයා වෙනුවෙන් කැබවෙන්නට වැෑවෙන්නට ඕන තරම් මිනිස්වෙවා. එයා වෙනුවෙන් එකතුවෙන්නට ඕන තරන් පිරිසක්කන්නවවා. මේ පෝසතාගේ සිට දුප්පතා දක්වා මේ බහොම අඩුම එක්කෙනත් එඇත් එක්ක ඉන්නවා. එයටට ස කියල කතා කට හරි සහදව ආදරයෙන් හිනාවෙල්ලා කතා කරනවා. හැමෝත් එක්කම මෙයා පිට දට්ටු අදදාාලා වේලුවක් කරලා ගහලා කතා කරනවා. ඔහුගේ ඇදහිල්ල දෙවියන්තුළ ඔහුත් දෙවියන් තුළ ඔුට යන විශ්වාසය ඒ විශ්වාසය තුළ ඕගේ ජීවිතේ ඔහුට ලැබින දේවල් අතිීශයින්ම ඉහලයි හේතුව ඔහු හම්බ කරගන්නේ ඔහුට හම්බ කරලා දෙන්නේ ඕගෙ තියන උඩඟුවවත් ඕගෙ තියන උද්දච්චකමුවත් ඕග තියන අඩම්ඹරකමුවත් ඕගෙ තියන වත් පොහසත් කමත් ඕග යන හැකියාවත් ඕගි තියන මිලමුදල්වත් නෙමෙයි. ඕගෙ තියන නිහතමානීත්වය. මිනිස්ු ගොඩක් ඔහු සමඟ න්නවා ඔහුවෙන්ුවෙන් කැපවෙන්නට වැෑවෙන්නට මොකද හැම මනුස්සේකුටම මනුස්සේ කැටියට එයා සර කර නිසා. අද මේ ශතාධිපතියා තමන්ගේ සේවකයට අසනීපයි කියලා දැනු නම ජෙසුස් වහන්සේ එනවයි කියලා දැනු නම මේ ශතාධිපතියට අවශ්‍යතාවයක් නෑ තමන්ගේ සේවකයා අසීප හොඳ කරන්න මෙච්චර වහන්සේෙන්ට. ගේ සේවකයන්ගේ පිරිසක් අරගෙනයා ජෙසු වහන්සේ ළට ඇන්ඩෝර නෑ ජේසු වහන්ස ෙරට එනකොට දුවගෙන ඇවිල්ල අනේ බාදු ගතියන් ඔවහන්සේ මගේ නිවසර වඩින්නට තරම් ම සදුසුන ඒත් වචනයක් ප්‍රකාශ කරන්න මගේ සේවකයක් සුවවය කියලා. එයාට කියන්නටඕනේ නෑ. ප්‍රමාන්තයන අපි බොහොම පැහැදිලිව දකිනවා. ජීවිතයේ අපි නැතිකර ගන්නේ මේ කොච්චර ඇදහිල්ල විශ්වාසය අපිට තිබනක් අපේ ජීවිතයේ නහතමාන නැ්නම්. වන් වහන්සේ ඔබ මට විවෘත කරන විවර කරලා දෙන මාවත ඔබට මට අහිමිවීමේ ප්‍රවණතාවයක් ඇති වෙනවා. අපේ ජීවිත එනි ස තමයි ස්වීන් වහන්සේ බොහොම පැහැදිලිව කියන්න.ම Yorkයන්මබනිල. සමින් වහන්ස එහම කියනවානේ. මගේ විය ගහ පහසුවයි මගේ බර සැල්ලුයි එම වෙන්ඩ බෑන විය ගහ කොහොමද පහසුවවෙන්නේ බරක් කොහොමද සැල් වෙන්න. මුම දැස කියනවා මගේ විය ගහ පහසුවයි මගේ බරස හැල්ල යියේ. මුකද උන්හසේ න්වහසගේ ජනතාවට ආරාධනා කළේ න්වහසේ අනගමී වෙන්න කිය කොමද. ඔගු දන්නයි මං ගලන්ට කියන් ලින හරිම ලස්සනයි. చේසු කියනවා. තමකම නසාගුරුසිය දරා ම අනුවෙන්න්න. ම නසනන් වගේර කියන්න අපි නිහතමානි වෙනවා අයි අජම්හ මම ස්මීන් වහන්සේ ඉදිරියේ උන්වහන්සගේ ඇදහිල්ල තුළ උන්වහන්සේට මම විශ්වාසවන්ත මනුස්සේ කැටියට මං මගේ ජනතාවත් එක නිහතමානීව කටයුතු කරනවා. චෙම්සි සරල වඩ. ඇදහිල්ල ඔ ඔබගේ ජීවිතය මේ විශ්වාසය ඇදහිල්ල ඔබට තියෙනවනම් ඔබේ ජීවිතය සරල බවත් එක්ක ඔබට ලැබෙන. වර ප්‍රසාද බහුලායි ඒ මගේ මංජීවිත මගේ ජීතම ගොඩා කද්ද කලති ලා ප්‍රබන්තමි දමෝිම්සි දමෝ දෝහ දහයදෝ ලෝවදකම් දහයදගෝ එකන ඔබේ ජීවිතය ඔ පහත්වෙන තරමටම ඔබ ජීවිතය ඉහලට යනවා එකතමයි දේවම්මකිවේ න දීනයන් ව උසස්කොට නරපතිීන්ව පහතහිෙල උසේ ස්මින් වහන්සේ. එනිසා අපි ඔලුවෝ උදුම්මවාගෙනක ආඩම්බර් වෙලා මේ ඇදෙහිල්ල කොච්චරතිබනත් වෙලක් නෑ. ඇදහිල් එෙෙන්මන් සුවෙන්ඩනම්. ඇදෙහිල් එෙන් මං ගැලවෙන්නනං. ඇදහිල්ලෙන්මන් ජීවිතයේ දේවල් ලබාගණ්ඩනක්යි බි හම්බ මම. නිහතමානය වෙන්නට වශයි. ශතාාධිපතියක්ගේ ජීවිතය අපි දක්කේ ඒකයි. ශතාධිපතියක් ජීවිතයේ ඉහළයන්ඩත් දෙවියන් වහසගේ වර ප්‍රසාදය දිනාගණ්ඩත් ඒ වර ප්‍රසාදය තුළ ඒසුවය යිති කරගණ්ඩත් ශසාාධිපතියට පුළුවන්ගුණේ ඒකයි. ප්‍රවාන්තයන ඔබගේ මගේ ජීවිතයේ ඔබට මට ස්වමින් වහන්සේ මේ දීලතියට අවස්ථාව හරිමසු පැහැදිලි. මේක නිකම් නිකා යන්ද දෙෙන් දෙප. ට ැයිබලෙන් මතුවෙන්න වූ මේ චරිතය තුළ මේ චරිතාංග තුළ ස්වමින් වහන්සේ විවිධාකාරයෙන් ඔබට කතා කරනවා. අපේ ජීවිතයේ ඒ නිසා අපිට නහතමානී වන්න බැරි අවස්ථාවල් ඕන තරන්තියනවා අමාරුවයි නහතමානී වෙනවා කියන්නේ සමහරය හිතනවා නියහතමානී වෙනවා කියන්නේ නෝන් ජල්කමක් කියලා. නෝන් ජල්කමක් නෙමෙහි ප්‍රමාන්තයන්නේ. අපි නහතමානී වෙද්දිී අපි ජීවිතයේ ඒ ඇදහිල්ලත් එක්ක අපිට අයිති වෙනසුවය. අපිට අයිති වෙන සැනසීම හරිම සවිශේෂයි. මම මුලින් කියපු ඒ අදදැකීමම තුළ මගේ ජීවිතය අදැකීමත් එක් මං ඔබට කිවේ ඒ පුද්දලයාගේ ජීවිතයේ ඉහලයන්නට සතුරින් දින්න. ්‍රීතියෙන් ඉන්න ස්ුවයෙන් ඉන්න සැනසීමෙන් ඉන්න ජීවිතේ හැමදේම හැමෝොත් එක්කම ජීවිතයේ සුහදවගත කරන්න. එයාට හැමෝගේම උදවු ලබෙන්ඩ. එයාට හැමෝගේම ආදරය ලැබෙන්ඩ තිබුණු එක්කම හේතුව එක්කම සාධකයා. ඔහුගේ නිහතමාගිත්වයා. නිහතමානීත්වය තුළ ඔහු ශක්තිමත් වනා බලවත්වනා චේසුගේ ආදරය ලැබවා එනිසා අපේ ජීවිතයේ අපිට ඇදහිල්ල විතරක් තිබිල මදී ඒ ඇදහිල්ලත් එෙක්ක ඉදිරියට යන්නට ඒ විශ්වාසයත් එක්ක දේවල් ලබාගන්නට ඔබගේ ජීවිතයේ ස්වය ලබාගන්නට සැනසීම ලබාගන්නට ඔබට අවශ්‍ය වෙනවා නිහතමානීත්‍රය. එනිසා අදහමෝ අපි විශ්වාස කරමු ජීවමාන ස්වමින් වහන්සේ. ඔබ මම උන්වහන්සේ ළඟට එනකොට. බොහොම බයාදුගතියකින් යුතුව නහතමානීව උන්වහන්සේ මත යැපෙනකොට. නහතමානීව උන්වහන්සේගෙන් ඉල්ලඳකොට නහතමානීව උන්වහන්සේගෙන් අයදිනකොට නහතමානීව උන්වහන්සගෙන් ආයාචනා කරනකොට උන්වහන්සේ අපිට කවදාවත් දේවල් නොදී ඉන්නෙ නෑ. ශතාධිපතියට එදා දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ දුන්න නං ඔබටත් අද උන්වහන්සේ විදිහටම දෙනවා හැබැයි ඔබ ඉල්ලට ඔබේ ආකල්පයයඇ ඔබේ ආකල්පය තමයි ගොඩාක් වැදගත්වෙන්නේ. ඔබ මොන වගේ මානසිකත්වයකින්ද මොනවගේ ආකල්පයකෙන්ද ඔබ ඉල්ලන්නේ කියන කාරණාව තමයි. ඔබ ඉල්ලන්නේ මොනවද මොනවටද මොන ආකල්පෙන්න්ද කියන එක හරිම වැදගත්වෙනවා හ වෙලාට අපි කියනවා අපි ොච්චර ල්ලුව දවන් වහන්සේ පි දෙදන්නේ නෑ වැඩක් නෑ වන්ට යක්ඥ කරලා කියෙලා සමහර වෙලාවට අපි හිතනවා අපේ ජීවිතයේ සිදධ වෙන සිද්ධී එක්ක අපි අරගෙන දෙවියවනෑ දෙවිය තනිකර බොරුවක් අපිට කරලා යන්නේ කියෙලා අපි සහර වෙලාවට උඩ්ඩංගු වෙනවා, අපේ සිත්් අපි දැඩිරගන්නවා අපේ සිත් අපි ගල් කරගන්නවා ප්‍රවාන්තයන. දෙවියන් වහන්සේ අපිට කවදාවත් අයාපතක් කරන්නේනෑ. දෙවියන් වහන්සේ අපිට කවදාවත් උන්වහන්සේව විශ්වාස කරන උන්වහන්සේව අදහන ඒ විශ්වාසය තුල ඒ ආලෝ ඒ විශ්වාසය ආලුවෝකය තුළ ක්‍රියාත්මක වෙන කිසිම කෙනෙකුට උන්වහන්සේ අහපතක් වෙන්න නෑ. එනිසා තමයි කියන්න බොහම ලස්සනට ශුදෝ පවුලතුමා. රෝමෝරුන්ගේ ලිපිය පස් පසනි පරිච්චදයාට විසියාටවෙෙනනි වගන්තය. All good things will happen to people who believe God ලදම් කියලා. දෙවියන් වහන්සේ විශ්වාස කරන්න, ජනතාවට සියලු ය්‍යහපත සිද්ධ වෙනවා. දෙවියන් වහන්සේ තමන්ට ආදරේ කියලා විශ්වාස කරන ජනතාවට සියලු යහපත සිද්ධ වෙනවා. එනිසා අපිත් විශ්වාස කරන්න. අපි අදහම්මු. නිහතමානීව සරලව අපි අයිති කරගමු. දෙවියන් වහන්සේ අපිට ආදරේ බවත්. නිහතමානීව අපි අයිති කරගන්නකොට. සියලු යහපත ඔබටත්.